ශ්‍රී ලංකාවේ සංගීත රසිකයින් වෙනුවෙන්ම නිර්මාණය වුණු සංගීතමය නගර අද දවසේදී ආරම්භ කරන්නට අපි සූදානම්. මේ සංගීත නගරය එසේම එසේ නගරයක් නෙමෙයි මෙය සම්මානීය සංගීත නගරයක් වීම අපි ඉතාමත්ම ආඩම්බරයෙන් ඉදිරි කරනවා. එමනම් අද දවසේදී සුන්දරත්වයේ නගරය ජනාදරයේ නගරය සම්මානීය නගරය ආරම්භන්නට අප සූදානම්. මේ Derana City of
මිත්‍රවරුනි අද දවසේදී අපි අපේ සංගීත නගරයට කැඳවන්නේ වත්මන් ශ්‍රී ලාංකේය සිනමාවේ පසුබිම් ගායනයේ රෙදී සීනුවයි වත්මන් ශ්‍රී ලාංකේය පසුබිම් ගායනයට ඇය සුදුසු බව ඇයගේ හඬමාදුර්ය ඊට උචිත බව ඇය පෙන්눔 කරන්නේ ඇයට වයස අවුරුදු 9ක් 10ක් තරම් ඉතාම කුඩා අවධියකදී එදා පටන් මේ සංගීත ක්ෂේත්‍රයේ ඇයට सिनेमा पसुबिम गायने एट सम्मान पिट सम्मान लेबुना वत्मन श्रीलंकीय संगीत क्षेत्रे सम्माननीय गायिकावट हिमिखिरुल हिमिकरगान्ने एयाई अपी इतामत आदरेन वगेम गौरवेन आराधना करमु मे उरेशा रविहारी
අපේ සංගීත නගරයේ මයික්‍රෝෆෝනේ බාරවන්නේ ආදරණීය උරේෂා රවිහාරි අක්කා වෙතයි. බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන අපේ මේ සංගීත නගරයේ හැඩ කරන්න ආවට. මටත් සතුටුයි අද ලස්සන වැඩසටහනක සම්බන්ධන ලැබුණට. දැන් වැඩසටහන ආරම්භයේදීම මම අක්කා වඳුනලා දෙනකොට කිව්වේ වර්තමාන සිනමාවේ රිදී සීනුව කියලා. වර්තමාන සිනමාවේ මේ ජේෂ්ඨයින්ගේ රිදී සීනුව ලතාවල්පොළ මහත්මිය ලතාවල්පොළ මහත්මියගේ මුණුපුරනුත් මං හිතන්නේ අද අපිත් එක්ක ඉන්නවා තිසරයියා. ඉතාලම ආඩම්බරයක්. දැන් මේ ජේෂ්ඨ පරම්පරාවේ රිදී සීනුව ඒ රිදී සීනුවේ මුණුපුරන් අපූර්වට වයනකොට වර්තමාන සිනමාවේ රිදී සීනුව අපිත් එක්ක ඉන්නවා. අක්කේ දැන් සිනමා පසුබිම් ගායනය දැන් සාමාන්‍යයෙන් ගායකාවකට මේක විශේෂීකරණයක්නේ සිනමා පසුබිම් ගායනය. දැන් ඔබේ ආරම්භයේ සිට ගත්තාම මං හිතන්නේ වයස අවුරුදු 10ක විතර කාලයේදී සිනමා පසුබිම් ගායනයට පිවිසිලා සම්මානනීය පසුබිම් ගායිකාවක් බවට පත් වෙනවා. මං හිතන්නේ සම්මාන ඇත්තටම කීයක් විතර හම්බ වෙලා ඇද්ද දැන් චිත්‍රපටි පසුබිම් ගායනයට? සම්මාන 17ක් ලැබිලා තියෙනවා. 17ක්. සම්මාන 17ක් මිත්‍රවරුනි. බලන්නකෝ ඒක මේ ඒ සංඛ්‍යාව තුල මේ පසුබිම් ගායනාව තුල ඇය කතරම් පරිණතයිද කියලා අපිට දැනෙනවා. කොහොමද මේ විශේෂීකරණයට ඔබව හරියටම ලං වුණේ පෑහුණේ? මුලින්ම මගේ හඬ හඳුනගත්තේ මගේ දෙමාපියෝ. ඊට පස්සේ මාව සුජාත අත්තනායක මහත්මියට තේ සංගීතය හදාරන්න යොමු කරා. ඇගේ සංගීත පාසලේ තමාව යොමු කරනකොට මට අවුරුදු 7යි. ඊට පස්සේ අවුරුදු 8 දී සුජාත අත්තනායක මහත්මිය මාව එක් කරගෙන යනවා ශක්තිය ඔබයි අම්මි කියන චිත්‍රපටේ පොඩි කොටසක් ගායනා කරන්න. ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපටි ගායනය අවුරුදු 8 දී. ඉතින් මම මයික් එකට උස නැහැ, මම පුටුවක් උඩ නැගලා ගායනා කරේ. ඊට පස්සේ චිත්‍රපටි ගණනාවක මට අවස්ථාවක් ලැබෙනවා ගීත ගායනා කරන්න. හැබැයි මාව හැමෝම හඳුනගත්ත ගීතය තමයි උන්නායක ගංගාවක ගීතය. ඒක මට අවුරුදු 10 දී තමයි මම ගායනා කරේ. ඒකෙන් පස්සේ තමයි උරේෂ රවිහරි කියන නම, ඒ කියන්නේ මටම මාව හැමෝම හඳුනගත්ත ඒ ගීතයත් එක්ක. ඉතින් ඒ මාව දෙමව්පියෝ මාව ඒ යොමු කරපු පාරේ මම බොහොම උනන්දුවෙන් කැපවීමෙන් මගේ සාර්ථකත්වය මම ළඟා කරගත්තා. මම ඒකට තාමත්
උත්සාහ කරන කෙනෙක්. ඒ කියන්නේ ඒක මම රඳාපවත්ව ගන්න තව තව ඉදිරියට යන්න මම උත්සාහ කරන කෙනෙක්. මම කවදාවත් කිසිම තැනක මගේ වෘත්තිය අතහැරපු නැති කෙනෙක්. ඒක හැමදාම එකම විදිහට ඉස්සරටත් වඩා වේගෙන් යන්න මම උත්සාහ කරන කෙනෙක්. ඉතින් මම මං හිතනවා මට ලැබිච්ච සම්මාන ඒ මගේ කැපවීමේ ප්‍රතිඵල වෙන්නේ නැති. ඉතින් මං හිතනවා මේ මට සහජෙන් ලැබිච්ච හඬක් තියෙනවා. හැබැයි ඒක මගේ උත්සාහයෙන් මම සංගීතය ඉගෙනගෙන ඒ කියන්නේ හදාරලා පුරුදු පුහුණු වීම කරන නිසා ඒ යම්කිසි වැඩසටහනකට හෝ මගේ පටිගත කිරීමකට මම වෙන කැපවීමත් එක්ක තමයි ඒ මගේ ඉලක්කයට මම ළඟා වෙන්නේ. අනිවාර්යෙන්ම ඒ දීර්ඝ පිළිතුර තුළ මං හිතන්නේ මම අහන්න හිටපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා. ඉතින් ඒක නිසා අපි අපේ මේ කතාවලියට පුංචි කොමාවක් තියලා අපි යොමු වෙමු මීළඟ ගීතයට. මිත්‍රවරුනි, මේ අපේ ස්වර හරහා යන සංගීතමය චාරිකාවේ මීළඟ ගීතයයි.
සුරේෂාගේ දැන් මං කියවනේ මේ සිනමා පසුබිම් ගායනයට ඔබේ මේ ගායන හැකියාවේ විශේෂීකරණයක් තියෙනවා කියලා. හැබැයි ඒ විතරක් නෙමෙයි තවත් විශේෂීකරණ බොහෝමයක් තියෙනවා. ඒක වෙනස තමයි සාමාන්‍යයෙන් ගායිකාවක් අපේ මේ ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න ගායිකාවක් ගත්තාම සරල ගීතය තමයි මූලික වෙන්නේ. සරල ගීත ගායනය තමයි මූලික වශයෙන් මේට අමතරවනේ මේ අනිත් දේවල්. හැබැයි ඔබේ මේ ගායන ජීවිතය දිහා හැරලා බලපුවහම විශේෂීකරණ බොහොමයක් කාලෙන් කාලෙට මතුව ඉස්මතුව ආවා. එතකොට අර සරල ගීතයේ තරමටම අර චිත්‍රපටි පසුබිම් ගායනාව වගේ මම දැන් මේ කියන්නන කාරණා ටික පිළිවෙලට අවිලා තියෙනවා. මම මේ කියන්න යන්නේ මම හිතන්නේ මේට අවුරුදු 15කට විතර කලින් මම ඉතාම ආදරය කරපු වැඩසටහනක් තිබුණා. මේක මේ ස්වර්ණ සාජ්‍යය කියලා වැඩසටහනක්. මේ වැඩසටහන මම හිතන්නේ මගේ අප්පච්චිම තමයි අධ්‍යක්ෂණය කරේ. මේ වැඩසටහනේ පැරණි චිත්‍රපට ගීත ගායනා කරන ඔන්න පිරිසක් එකපාරට මතුවලා ආවා. ඒක කිස්සිරි ජයසේකරණ එතන හිටියා. මගේ මව කුමාරි මුණසිංහයන් එතන හිටියා. පුරේෂා රවි හාරිත් මෙන්න මෙතන හිටියා. මෙන්න මේ කාලේ නිකන් පොඩි ට්‍රෙන්ඩ් එකක් වගේ නිකන් සාජ්‍ය. දැන් අද තියෙන්නේ කොන්සර්ට්ස්. එතකොට අවුට්ඩෝ කොන්සර්ට්ස්, ඉන්ඩෝ කොන්සර්ට්ස් නම් විශේෂයෙන්ම අපි එහෙම නැත්තම් වෙඩින්ග්ස්. නමුත් මේ සාජ්‍ය සංස්කෘතිය කියලා එකක් ඇති වෙලා මම හිතන්නේ රට පුරා විවිධ සාජ්‍ය තිබුණා. ඒ සාජ්‍ය සංස්කෘතිය ඒ ගැන මතකයේ අවදි කරමින් දැන් වෙනකොට සාජ්‍ය සංස්කෘතියේ මොකද වෙලා තියෙන්නේ අක්කේ? මම හිතනවා දැන් ගොඩක් අය පවත්නවා සාජ්‍ය වලට ගොඩක්. මම හිතන්නේ ඒ ට්‍රෙන්ඩ් එක ඇති වුණා ඒ ස්වර්ණ සාජ්‍ය හරහා. මොකද ගොඩක් අය අදටත් මම හිතන්නේ විශාල පිරිසක් ඉන්නවා පැරණි ගීත අහන්න ආස. මමත් ඒ අතර කෙනෙක්. ඉතින් මම අහපු නැති ගීතත් මට ඒ සාජ්‍ය කාලේ අහන්න ලැබුණා. ඒ ගීත වලට මම ඇලුම් කරන්න පටන් ගත්තේ මේ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණාට පස්සේ. ඉතින් ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වම ජැක්සන් අයට ඉතාමත් ආදරෙන් මතක් කරනවා. මගේ සංගීත ජීවිතයේ ජැක්සන් අය ලොකු ආලෝකයක් වෙච්ච කෙනෙක්. මොකද මම ඒ විශේෂ අපිට කියන්නේ විවිධ වර්ගයේ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. රුක්මණී දේවියගේ, ජේස්පි රාණි පෙරේර මහත්මියගේ, ලතා වල්පල මහත්මියගේ, එතකොට කේරාණි, ජික්කි, ජමුනා රාණි, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පල මහත්මිය, එතකොට සුජාතා අතනායක මහත්මිය, මේ වගේ ගණනාවක් ශිල්පිනියන් ගණනාවකගේ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඉෂාක් අයවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ ගීත ගායනා කරද්දි තමයි දැනුනේ ඇත්තටම මේ සමහර ඒවෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. චිත්‍රපටි පසුබිම් ගායිකාවක් විදිහට මං හිතන්නේ මට ඒකෙන් ලොකු අත්දැකීම් රාශියක් මම මගේ සංගීත ජීවිතයට එකතු කරගත්තා. දැන් ඒ වගේ ජේෂ්ඨයින්ගේ ගීත ගායනා කරනකොට මිට අවුරුදු 15කට කලින් කියලා කියන්නේ තරුණියක් විදිහට, තරුණ ගායන ශිල්පිනියක් විදිහට ඔබ ඒ ගීත ගායනා කරනකොට අපේ රටේ ජේෂ්ඨ ගායිකාවන් මොන වගේ දෘෂ්ටියක් දේවිත හෙළුවේ? ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් මම දන්නේ නැති සමහර අය කැමති නැහැ අයගේ ගීත ගායනා කරනවට. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලතා වල්පල මහත්මිය බොහොම ආදරෙන් මට හැම වෙලාවෙම කියනවා මගේ ගීත ගායනා කරන්න මං ආසයි කියලා. මම කැමති මෙන්න මෙහෙම සැලෙන්ජ් එකක් දෙන්න. හින්දි ගීතයක් අහන්න ආසයි. අපේ රටේ ශ්‍රියා ഘോഷාල්නේ ඉතින් උරේෂක්ක කියලා කියන්නේ. උරේෂක්කගෙන් හින්දි ගීතයක පුංචි කොටසක් අහන්න කැමති. හැබැයි මේ ගීතයට වාදනය විනුෂගේ අතින් වෙනවා නම් මේක අපූර්ව වැඩක් වේ. නිකන් මේ પરම්පරා මුහුව මම හිතන්නේ අපිට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් දෙයක් අපේ මේ සංගීත නගරයේ මේ પરම්පරා ආඩම්බරය. අපි ඒ නිසා ඒ ආඩම්බරය දැනෙන්නත් එක්ක පොඩි එහෙම වැඩක් කරමු. අක්ක කැමති නේද? ගොඩක් කැමති. විනුෂ එන්නකෝ. චම්මා කමන්නේ නැද්ද ඔයාගේ ඉන්ස්ට්‍රුමන්ට් එකට පොඩ්ඩක් විනුෂව ගත්තද? Oh.
සුන්දරයි මම හිතන්නේ මේ ඒ හැංගීමට මම තව වචන එකතු කරලා ඒ හැංගීම නැති කරන්න නැතුව ඒ හැංගීමත් එක්කම මිත්‍රවරුනි අපි යොමු වෙමු අපේ සංගීතමය චාරිකාවේ මීළඟ ගීතයට කියලා කියන්නේ ඉතින් කොච්චර පොඩි කාලයක්ද කියලා හිතනවා උරේෂක්ක වගේ කෙනෙක් වැඩසටහනකට ආවහම හෝරාව හරිම මිහිරි විදිහට ගත වෙලා ගියා ඔන්න අපේ සංගීතමය චාරිකාවේ අවසාන හරියට අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අක්කේ මොකද හිතෙන්නේ මේ සිටි ඔෆ් මියුසික් කියන මේ කන්සෙප්ට් එක ගැන ඇත්තටම මට හරිම සතුටුයි මොකද මම මේ වැඩසටහන කලින් බලලා තියෙනවා ඉතින් මට ආරාධනා ලැබුණා මට ගොඩක් සතුට හිතුණා මොකද මේ නව පරපුරක් ඉතින් අපිත් එක්ක ගීත අපිට සංගීතය සපයනවා ඉතින් AI ගේ මං හිතන්නේ අනාගතයටත් සහ අපිටත් මං හිතන්නේ මොකද අපිත් හැමදාම ආසයි කියන්නේ අලුත් වෙන්න හැමදේම අලුත් වෙන්න ඕනේ ජීවිතේ අපි ඉස්සරහට යන්න ඕනේ අලුත් දේවල් එක්ක ඉතින් මං හිතනවා මේ අලුත් પરම්පරාවත් එක්ක ඉදිරියට යන මං හරි ආසයි I think මේ
දරන ප්‍රයත්නයට බොහොම ආදරෙන් මගේ ආශිර්වාදයක් ලැබෙනවා තව ඉදිරියටම යන්න කියලා ඉදිරියේදී තව ඉතින් ලොකු මහත්තුරු වෙලා අපිට සංගීතය සපයන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොමත්ම ස්තුතියි අපිත් ප්‍රාර්ථනා කරනවා කේ දැන් මේ කාලාන්තරයක් තිස්සේ අපේ සංගීත ක්ෂේත්‍රයට ඔබ ඉදිරිපත් කරන මේ නිර්මාණ ගඟ නවතින්නේ නැතුව තවත් යහමින් ගලමින් අපේ සංගීත ක්ෂේත්‍රයට විශාල ශේවයක් කරන්න අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එමනම් මිත්‍රවරුනි අදට අපේ සංගීතමය චාරිකාව මෙතනින් නිමා වෙනවා. නමුත් ඊළඟ සතියේදීත් පුරුදු වේලාවටම තවත් අපූර්ව කලාකාරයෙකු හෝ කලාකාරිනියක සමග අපූර්ව සංගීතමය චාරිකාවක් යන්නට අපි සූදානම්. ඉතින් ඒක නිසා ඊළඟ සතියේදීත් නොවරදවාම අපිත් එකතු වෙන්න. තවත් එක ගීතයක් තියෙනවා බොහොම සුන්දර ගීතයක් ඔබ වෙනුවෙන්ම එහෙමනම් මේ ගීතයත් අහලා සුබ නින්දකට යන්න ඔබ සැමට සුබ රාත්‍රියක්